لا 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 විශ්වාස කරපං ඔය හොරෙන් කරෝල කන බලුනකුට මගේ අතට අහුනොත් ඔකගේ මම හතර හන්දි කඩලයි පස්ස බලන්න ඒකින් අහුනොත් නේ ආ මේ මල බුලත් ටික දැන් දෙ විතරයි මට කියන්න බැරි වුණානේ ඊයේ හැන්දෑ කුරේ මාර වැඩක් නේ උනේ බං මොකද්ද බිනරයා හැන්දෑ කුරේ කඩේට ආවා මොකද්ද ඔක ඇති මාරේ මාරයි කිව්වේ බිනරයා ආපු එක නෙමේ බං එහෙනම් බිනරයා මගෙන් අහපු ප්‍රශ්නේ මාරයි ඒ මොකද්ද උන් මගෙන් අහනවා අපේ අපොච්ච බරන විදිය කියන්න කියලා සීවරම් මෑණිනේ ඕක මගෙනුත් ඕක ඇහුවනේ ඔබ දන්නවනේ අපේ මලවියගේ කට හොඳ නැහැ ඕකගේ වචන පිටිපස්සේ තමයි එළවන්නේ බිනරයා මලවෙට කියහන් ටිකක් කඩපරිස්සම් කරගන්න කියලා නැත්තම් මෙතන ලොකු පටවිල්ලක් එනවා මම මොකද බන්නෝ කියන්නේ ඔකට බන කියනවා වගේ මං කියනවා සත්ත පහකට ගණන් ගන්න සත්ත පහකට ගණන් ගන්න මාත් හම්බෙච්ච වෙලාව කියන්නම්කෝ ඔකට හ්ම් මම යන්න හ්ම් ආ බුලත්තර දුන්නේ නැනේ ආ පොඩ්ඩයි ඉඳා බුලත් පිට නෙමේ බං මේවා මතක් වෙනකොට මාවත් මට මතක නැ ඉඳා අපරාධ හොඳ කලවර කුල්ගා කරවල හොද්ද කදන්න තිබ්බා හ්ම් කල්පනා හිට ඈ දන්න මැරක්කගේ යා යා කොටක් එවුන් මගේ කීමහල අලුත් දොස්තරගේ පස්සේ යන එක නවත්තලා තියෙන්නේ ඒත් සමහර උන් තවමත් යනවා සමහමේ උඹ උන්ගෙන් එකෙක් මේ මං උඹලට කරන අන්තිම දැනුම් දීම හරි මීට පස්සේ මං උඹලා හම්බෙන්න එන්නේ තනියම එතකොට අවවාද නැහැ දඬුවම් විතරයි මොනවද දඬුවම් විතරයි මොනවද දඬුවම් විතරයි උඹලට මට වඩා ඔය අලුත් දොස්තරයා ලොකු නම් ඔගේ පස්සේ ඵලයෝ හැබැයි ඊට පස්සේ මම නරක මිනිහා කියලා කියන්න පරි
ready. بيتي අපේ බෙහෙත් ගබඩා වල බෙහෙත් වලින් සෑහෙන ප්‍රමාණයකට වෙච්ච දෙයක් නැහනේ ඒක ඉතින් ආයේ අලුතෙන් කියන දෙයක් ඇති වරක් මෑනේ නේ එහෙම මොකද මෑ ඉතින් කට කටම් دكتور آغاز කියන්නේ වැඩ තහනමට ලක් වෙච්ච වෛද්‍යවරයෙක්. ඒ කියන්නේ එයාට රෝහල් භූමිය සම්පූර්ණයෙන්ම තහනම් කලාපයක් බවට පත් කරලා තියෙනවා. ඒත් دكتور آغاز අනවසරයෙන් රෝහලට ඇතුල් වෙලා තියෙනවා. ඇතුල් වෙලා විතරක් නෙමෙයි. රෝගියෙක් ඇතුළත් කරගෙන ඔහුට ප්‍රතිකාරත් කරලා තියෙනවා. ඒ සඳහා ඇසින් දුටු සාක්ෂිත් තියෙනවා. ඩොක්ටර් ආකාස් ඒ ඇතුළුච්ච අවස්ථාවේ ගෙන ඉදා බිත් ගබඩාවේ තිබිච්ච විශාල ඖෂධ තොගයකුත් අර්ථදුරන් වෙලා තියෙනවා. මේ සඳහා ඩොක්ටර් ආකාස් සැක් කරන්න සම්පූර්ණ හේතු කරුණු කාරණා තියෙනවා. එතකොට ලොකු දොස්තර මහත්තයෝ ලොකු දොස්තර මහත්තයාගේ බෙහෙත් සාප්පුවට අරන් ගිය බෙහෙත් කටමියම් සීවරම් මෑණියනේ කිව්ව නහන නැහැදිච්ච කොට 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 දැන් ගමේ වුන් නිකන් නෙමේ පෙරහැරකින් DMO 20කට ගියත් කිසි ප්‍රශ්නයක් නැහැ අද වාට්ටුවට ගිහිල්ලා වෙනද වගේ නෙමේ හොඳ සෝදිසියෙන් ඉන්නවා ආකාශය ගමේ මොන එකෙක් කයි අරන් ඒත් දන්නේ නැහැ තේරුණා ආකාශය තමන්ගේ හිතුමනාපයට ගෙන ආපු ලෙඩාට දීපු බෙහෙත වැරදි බෙහෙතක් වෙන්නත් පුළුවන් එහෙම වෙන්න පුළුවන් ස්පෙෂලිස් කෙනෙක් චැනල් කළලා දැහැමිව පෙන්නන්නේ අර අර තමුන්ගේ දේ තමුන් බැක ගන්න ඕනේ කියලා කතාවක් තියෙන නිසා කියමුකෝ ඒත් ඉතින් මේ අතින් කයිට් කරගෙන බේත් දන්සලක් දාන්නේ මොන බලාපොරොත්තු වෙන්ද මට තියෙන එකම එක බලාපොරොත්තු වෙයිසන මේ ගමේ නිකරුණේ දවසකට මැරලා යන මිනිස්සුන්ගේ එක මිනිස්සෙක්ගේ හරි ජීවිතේ බේරගන්න එක Hello. මම මැරි මැරි උපදිනවා මිසක් තාම මැරිලා නෑ ආකාශ. ඔයා හිතනවාද නිශ්ශබ්දතාවය තමයි මේ ප්‍රශ්නෙකට හොඳම උත්තරේ කියලා?
මෙච්චර දුරක් මාව අරන් ඇවිත් අතහැරලා දැම්මහම මං ආයි යන්න දන්නේ නැහැ ආකාශ. මට සමාව දෙන්න සේතා. බෑ මට ඔයාලට සමාව දෙන්න බෑ ආකාශ. අනේ ප්ලීස් මට මෙච්චර වද දෙන්න එපා. තෑවියක් බදාගත්ත හාවෙක් අහෝ සැපයි කීවලු.